लोके पटांगन में सीट देवियन वहां से विसिन सभा तिबुनु मुद्रावन कैडी में बाले जेसुस वहां से विसिन दिनागत आकार एलिदरव पश्चिनी परिच्छेदे विस्तरुना अभी एक पहुगी अवस्था बेलुआ जेसुस वहां से देवियन वहां से की दाहुन तीन एम मुद्रा कल पोत थमांगे अत अरगत्ता එලිදරව් 6 වෙනි පරිච්ඡේදය තුල පළවෙනි පදයේ සිට විස්තර කරනවා එම මුද්‍රාවන් එකින් එක කඩද්දී කුමක්ද සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳව 6 වෙනි පරිච්ඡේදයේ ආරම්භයේදීම ජේසුස් වහන්සේ විසින් එම මුද්‍රා කළ පොතේ පළමුවෙනි මුද්‍රාව කඩනු ලබනවා ඒ වෙලාවේ සුදු අශ්වයෙක් දුන්නක් සහිතව දුන්නක් අතේ තබාගෙන සිටින පුද්ගලෙක් සමග නැගී එන ආකාරය එහි විස්තර කරලා තිබෙනවා. එයින් අදහස් වෙන්නේ දුන්න යනු දෙවියන් වහන්සේ ලියවිල ලියා තිබෙන ප්‍රකාරයට පරණ ගිවිසුමේ ඉඳලම මේ දුන්න කියන සංකේතය භාවිතා වුණා. එයින් අදහස් උනේ ගිවිසුමක් කියන එක. ඒ වගේම සුදු අශ්වයෙක්ගෙන් අදහස් වෙන්නේ සමාදානෙන් පැමිණෙන ගිවිසුම් පිළිබඳව ලෝකයට පැමිණෙන සමාදාන සමග කිරීමේ ගිවිසුම් පිළිබඳව මේ පළමුවෙනි මුද්‍රාව තුළ විස්තර කරලා තිබෙනවා ලෝකයේ පුරා පැවති බලහත්කාරය ආක්‍රමණශීලී පාලන රටාව නිම වෙලා ලෝකයට සාම ගිවිසුම් පැමිණෙන ආකාරය මේ පළමුවෙනි මුද්‍රාව කැඩීමත් සමග අපිට දකින්න පුළුවන් මෙහි විස්තර වෙන ආකාරයට ජේසුස් වහන්සේ පළමු මුද්‍රාව කැඩුවට පස්සේ සිදු වෙන්නේ ලෝකේ ජාතීන් එකට එකතු වෙලා තනි සම්මුතීන් වලට තනි නීති රීති පද්ධති වලට ලෝකේ ජාතීන් විසින් එම සීළු රටවල් විසින් එකඟ වන පොදු පාලන නීති වලට යටහත් වෙනවා. අපි දකිනවා අතීතයේදී බොහෝ රටවල් බලවත් රටවල් තමන්ට බලයේ තියෙන කාලෙදී ඔවුන් කළේ අනිත් රටවල් ආක්‍රමණය කළා ඔවුන්ට පහර දීලා ඔවුන්ට විරුද්ධව යුද වැදිලා ඔවුන්ගේ රටවල් වල මිනිස්සු මරා දාලා එම රටවල් වල බලය තමන්ගේ අතට බලහත්කාරයෙන් නතු කරගත්තා. ඔවුන්ට කිසිම පාලනයක් තිබුණේ නැහැ. අනිත් ජාතීන්ට ඒවට අතපොවන්න හැකියාවක් තිබුණේ නැහැ. නමුත් අපි දකිනවා 1940 ගණන් වලින් පසුව ලෝකේ විවිධ ජාතීන් අතර සමගිකම් ජාතීන් අතර බැඳීම් වැඩි වෙන්නට පටන් ගත්ත කාලේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු විවිධ මහද්වීප විවිධ රටවල් එකට එකතු වෙලා ගොඩනගාගත්ත විවිධ සංවිධාන බිහිවීමත් සමග ලෝකය එම හිතුවක්කාර ලෙස තමන්ගේ පාලනය එක එක රටවල් තනි පෞද්ගලික මතයට තම පාලනය දියත් කිරීම නතර වෙලා ලෝකයේ පිළිගත් සම්මුතීන් වලට අනුව ක්‍රියා කරන්න පටන් ගත්තා. අතීතයේ අපි දන්නවා ශ්‍රී ලංකාවත් විවිධ රටවල් වල යටත් විජිතයක් බවට පත් වුණා. බ්‍රිතාන්‍ය, පෘතුගීසීන්, ලන්දේසීන් වැනි ජාතීන් ඇවිල්ලා ලංකාවට පහර දීලා ලංකාවේ මිනිස්යන් ඝාතනය කරලා එම පාලන බලය බලහත්කාරයෙන් අත් කරගත්තා. ඒ වගේම බයිබලයේ බැලුවොත් ඔබ දකීවි බබිලෝනිය, පර්සියාව, ග්‍රීසිය, රෝමය වැනි අධිරාජ්‍යයන් ඇවිල්ලා ඊශ්‍රායලය යටහත් කරගෙන ඔවුන්ට පහර දීලා එම බලය තමන්ගේ අතර නතු කරගත්තා. මේක අතීතයේ පුරා සිදු වුණු ක්‍රියාවක්. අන්න ඒ බලහත්කාරය නතර වෙලා ලෝකයට සාමය සාම ගිවිසුම් පැමිණෙන්න පටන් ගත්තා. මේ සාම ගිවිසුම් වර්තමානයේ තිබෙනවා. ඉතින් වර්තමානයේ අපි දන්නවා එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඒ වගේම යුරෝපා සංවිධානය, ඒ වගේම ආසියාතික රටවල් එකට එකතු වෙලා ගොඩනගාගත සංවිධාන, සාක් සංවිධානය මෙවැනි බහු ජාතික සංවිධාන විසින් ඔවුන් එකට එකතු වෙලා ලෝකය යම් ක්‍රමවත් පිළිවෙලකට ගෙනියන්න තනි සාම ගිවිසුම් වලට ඔවුන් එකඟ වෙලා තිබෙනවා. මේ නිසා එම සංවිධාන යටතේ සිටින රටවල් ඔවුන් බලවත් වුණත් ඔවුන් කිසි කලෙක මේ සංවිධානවල තිබෙන නීති රීති වලට පටහැනිව ක්‍රියා කරන්න යන්නේ නැහැ. එම වුණොත් විවිධ සම්බාධක, ආර්ථික සම්බාධක, දේශපාලනික සම්බාධක එම රටවල් වලට විරුද්ධව වැටෙනවා. ඉතින් යම් රටක් හිතුවක්කාර විදිහට වැඩ කරන්න ගත්තොත් එම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු අනෙකුත් සංවිධානවලින් ඔවුන්ට අනතුරු අඟවනවා. ඔබ හිතුවක්කාර විදිහට වැඩ කළා මේ රටවල් වලට පීඩා කරනවා. හැබැයි ඔබ මෙහෙම දිගට කරන්න ගියොත් මේ ගිවිසුම් වල ප්‍රකාරයට මේ සාම ගිවිසුම් වල ප්‍රකාරයට අපිට සිදු වෙන ඔබට දඬුවම් කරන්න. මෙච්චර කාලයක් ඔබට අපේ මේ සංවිධානයේ සමග අනිත් රටවල් එක්ක ලබා දීලා තිබුණු වෙළඳ ගිවිසුම් අහෝසි කරන්නට ආර්ථික සම්බාධක දාන්න සිදු වෙනවා.
මෙන්න මේ අනතුරු ඇඟවීම නිසා ඔවුන් ඉක්මනින් තමන් කරන්නට යන බලහත්කාරී ක්‍රියාවන් අතර කරලා එම සම්මුතිවලට එම සාම ගිවිසුම් වලට යටහත්ව ක්‍රියා කරනවා මේක මේ කාලය පුරා අපිට දකින්න පුළුවන් මේ ගිවිසුම් පැමිණීමත් සමග තමයි ශ්‍රී ලංකාවට නිදහස ලැබුණේ 1948 ඒ වගේම තමයි ඊශ්‍රායලය ඉතේ කාලයක් විසිරලා තිබුණු රටක් ඊශ්‍රායලය කියලා රාජ්‍යයක් පැවතුනේ නැහැ 1940 ගණන් වෙනතුරු නමුත් 1940 ගණන් වලින් පසුව ඊශ්‍රායල් රාජ්‍ය නැවත වතාවක් රටක් විදිහට ස්ථාපනය කරනු ලැබුවා ඒ වගේම බොහෝ යටත් විජිත විදිහට තිබුණු රටවල් වලට නිදහස ලැබුණා ඔවුන්ට නිදහසේ තම රටවල් තමන් කැමති විදිහට හසුරුවාගෙන යන්න නිදහස් අවකාශය ඔවුන්ට සාදා දෙනු ලැබුවා මේ හැමදේම සිදු වුණේ සාම ගිවිසුම් වල පැමිණීමත් සමග ජාතීන්ගේ එකමුතු කමේ ගිවිසුම් සමග ඔබට මේ කරුණ අනු ඔබ තේරුම් ගන්න අවශ්‍යයි මෙන්න මේ කියන පළමුවෙනි මුද්‍රාව මේ වනකොට කැඩී අවසන් දැන් ලෝකයට සාම ගිවිසුම් පැමිණිලා තිබෙනවා එම නිසා ලෝකයේ සාමය මේ කාලේ බලපවැත්වෙමින් තිබෙනවා නමුත් දැන් අවුරුදු ගණනාවක් තිස්සේ මේ සාම ගිවිසුම් පැමිණුණා හැබැයි දැන් එක එක රටවල් බලවත් වෙමින් මේ ගිවිසුම් වලට මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු අනෙකුත් සංවිධානවල නීති වලට එකහෙලාම අනුමත වෙන්නේ නැතුව ඒකහෙලාම ඒවට කීකරු නොවි කටයුතු කරන ආකාරයක් මේ කාලේ අපිට දකින්න ලැබෙනවා සාම ගිවිසුම් පැවතුණු යුගය ටිකෙන් ටික අවසන් වෙමින් පවතිනවා මේ අනුව අපිට පැහැදිලි වෙනවා පළමුවෙනි මුද්‍රාව කැඩී අවසන් ජේසුස් වහන්සේ පළමුවෙනි මුද්‍රාව කඩලා තිබෙනවා ලෝකයට සාම ගිවිසුම් ඇවිල්ලා තිබෙනවා දැන් එම සාම ගිවිසුම් උල්ලංඝනය වෙන කාලය ටිකින් ටික සමීප වෙමින් තිබෙනවා පළමු මුද්‍රාවෙන් පසුව දෙවනි මුද්‍රාව කැඩීමට කාලය ආසන්න වෙමින් තිබෙන බව මේ අනුව අපිට පැහැදිලි වෙනවා අපි මීළඟ අවස්ථාවේ සලකලා බලමු මේ දෙවනි මුද්‍රාව කඩද්දී මේ ලෝකයට කුමක්ද සිදුවෙන්නේ කියන එක පිළිබඳව අපි මේ වෙලාවේ ඔබගෙන් සමු ගන්නවා ඔබ හැම කෙනෙක්ටම ජේසු පිහිටයි